යදමේ අගෝස්තු 27 සෙනසුරාද හවස එකතු වුණේ තවත් අපිට බලන් ඉන්න බෑ අපි මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර ගියාට පස්සේ පොඩි විරාමයක් වගේ ආවා අරගලයට ඒ ඇවිල්ලා ඒ අරගලේ අපි දිගටම දැකීර පස්සේ දිගට මර්ධනීය විතරයි අපිට දැන් මේ මොහොතේ මේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න අමතක කරලා අපිට සෑහෙන ප්‍රශ්න තියෙනවා දැන් අලුතෙන් අපව තෙල් ප්‍රශ්නේ අපව පටන් ගන්න තියෙන පෞද්ගල පොඩි විරාමයක් වගේ එකක් දීලා තිබුණා කට්ටිය සාකච්ඡා කරන්න නැවත තෙල් පෝලිම් පටන් ගන්න තියෙනවා ආපහු ඒ ප්‍රශ්න ටික අපි එහෙම තියෙද්දි අපිට ඒක අමතක කරලා දැන් අපිට හැප්පෙන වෙලාව තියෙන මේ මර්ධනයත් එක මොකද ඉතාමත් නිර්ලජ්ජිත විදියට රනිල් රාජපක්ෂ ආණ්ඩුව සාමාන්‍ය තරු අරගලේ හිටි තරුණයන් සිවිල් ක්‍රියාකාරීන් වෘත්ති සමිති නායකයන් අර මර්ධනය කරන්න පටන් අරන් තියෙනවා මේක නීතිඥවරියක් විදිහට මම ගොඩක් අත් විඳිනවා මොකද අපි දවස ගානේ මේ දවසල කාලය ගත කරන්නේ පොලිසිය සහ CID සහ උසාවි වල ඉතින් ඒකත් එක්ක අපිට පේනවා මේ කරන්න යන මර්ධනේ ඉතාම බරපතල තත්ත්වයක් මොකද අපි දැක්ක වසන්ත සහෝදරය අතුරු 3 දෙනෙක් දියෝ ගහලා ත්‍රස්තවාදී වෙලක්වීම පනත යටතේ රැඳුම් භාරයට පත් කළා තියෙනවා ඒක මම හිතන්නේ ත්‍රස්තවාදී වෙලක්වීම පනත කියන්නේ මේක අවුරුදු 44ක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වෙන ඉතාමත් බරපතල මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙන නීතියක් ඒක මේ වෙලාවේ පාවිච්චිර ගන්නව කියන්නේම රනිල් රාජපක්ෂ විසින් මේ වෙලාවේ අපිව මේ තරුණයන්ව මර්ධනයට ලක් කරන්න පාවිච්චි කරන ඉතාමත් බරපතලම තත්ත්වයක් ඒක නිසා මම හිතනවා තවදුරටත් අපි නිහඬව සිටිය යුතු නැහැ මොකද මේක නිකන් අපි දකින්න හොඳටම මේක මේ බය වෙලා මිනිස්සුන්ට බය වෙලා පහුගිය දවස්වල දැක්ක මේ රටේ පුරවැසියන්ගේ ශක්තිය තරුණයන්ගේ ශක්තිය දැක්කා ඒ ශක්තිය දැකලා බය වෙලා මොකද ඒ ශක්තිය ඉස්සරහා සමහරුන්ට මේ රට දාල යන්න වුණා දේශපාලනේ අත්හරින්න වුණා ඉතින් ඒ ශක්තියට බය වෙලා මටත් එහෙම වෙයි අපිටත් එහෙම වෙයි කියලා අන්නේ බයට විරුද්ධව ඒ බය මර්ධනය කරන දෙයක් තමයි මේ අපි දකින්නේ ඒක නිසා නිකන් අර බල්ලෝ බිරුවට මිනිස්සු බය වෙන්න ඕනේ නැහැ අපිට ඉස්සරහට යන්න පුළුවන් අපේ එකමුතුව පෙන්නල ඉතින් අපි මේ ෂීටොක්ස් විදියට අද පටන් ගත්තේ ඒක මොකද තවදුරටත් මේ මර්ධනීය දිහා ඇස්කන් පියාගෙන බලාගෙන ඉන්නවා කියන්නේ හෙට දවසේ මමත් මගේ සහෝදරයෙක් මගේ පවුලේ කෙනෙක් අපේ යාළුවෙක් මේ විදිහටම ඩියෝ ගහලා රඳුන් බාරයට පත් කරන්න පුළුවන්. ඉතින් ඒක වෙනකන් ඉන්න ඕනේ නැහැ. වෙච්ච 3 දිනක් දැන් අපි පනා පිට ඉන්නවා. ඔවුන් එක්ක අපි ඉන්න ඕනේ. ඔවුන් බේරගන්න අපිට කරන්න පුළුවන් දේ කරන්න. මොකද අධිකරණයට නෙමෙයි මේ 3 දෙනා සම්බන්ධයෙන් බලතල තියෙන සම්පූර්ණ ජනාධිපතිවරයාට. ඉතින් ඒක නිසා මේක නීතිය වැරදි විදිහට පාවිච්චි කිරීමක්, නීතිය අවභාවිත කිරීමක්, මේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මේක තවදුරටත් අපි බලා සිටිය යුතුම නැහැ. මේකට එරෙහිව අපි නැගිටින්න ඕන. ඉතින් ඒකට ආණ්ඩුවට අපේ ශක්තිය පෙන්වන්න වගේම මිනිසුන්ට පොඩ්ඩක් ඇස් අරින්න තවදුරටත් මෙහෙම ඉන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න. අපි එකතු වුණොත් විතරයි මේක මර්ධනය කළ අපිට සාමාන්‍ය අපි එදා සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් ඒ අවස්ථාවක් තමයි අපි මේ උදා කරගත්තේ මොකද අපිට අපේ සාමාන්‍ය ජීවිතය අහිමි වෙලා ඉවරයි. ඉතින් ආපහු අපිට ඒක ඕන. එවෙනුම් අපි සටන් කරන්න ඕන. ඉතින් ඒකට මිනිසුන්ට පණිවිඩයක් සහ ආණ්ඩුවට පණිවිඩයක් දෙන තමයි අපි අද මේක සංවිධානය කරේ. මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා. මිනිස්සු එළියට බහින්න ඕන මොහොතක් නේ. තවදුරටත් කොඳු අකුලගෙන ගෙවල් වලට එලා ඉඳලා බෑ. එහෙම වුණොත් අර කියන්නේ නයත් පෙනේ පිප්පුවේ නැත්තම් වැඩක් නැහැ කියලා ධර්මිතියට බඳින්න ගන්නවා කියලා ඒ වගේ කොවිලේ හරි අපි ඔක්කොටම මොංගේ මේ සපත්තු පාට යට වෙන්න වෙනවා. ඉතින් ඒක අපි නවත්තමු. අපි එකමුතු වෙමු කියලා තමයි මට හැමෝටම කියන්න වෙන්නේ. ස්තුතියි. නවත්වනවා. මම නීතිඥ නිරුපා සේරසිංහ ෂීටොක්ස් කණ්ඩායම වෙනුවෙන්.